हाय भवन देशीय व्यापार सतह निवृत्ति अनुमलबादेन टेक फॉर बिजनेस चैनल टोब साधने पिलिगन्नवा हंदय गुणाखय विमसा सिटिया पानीय जले बोतल क्रीमे व्यापारयक पटंगन्नी कोहमद कियला विशेषयेन्म पानीय जले बोतल क्रीमे व्यापारय ल्यापादिंची कर गनीमे निवृत्ति क्रमवेदी विमसा सिटिया मा ओबट आदि इदिरिपत् करन्न यान्नी पानीय जले निवृत्तिव ल्यापादिंची कर गनीम करगन्नी कोहमद कियला मे ल्यापादिंची क्रीम संदर्भ बलपान प्रधान आयतने तमाय सौख्य अमात्यांशी आहार पालन एकक मेक तमाय नीतिमे अवसर लभ्या तिबेन्नी पानी जले बोतल करन व्यापारिक सदा अवसर देन्ने पानी जले बोतल किरीमे व्यापारयक आरंभ करीमट प्रथम ओब विसिन सपुरा तिबियुतु कोंदेसी तुनक तियेनवा පළවෙනි එක තමයි ඔබ නිෂ්පාදනය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ඉඩම එහෙම නැත්නම් ජල මුල් රාශියේ තිබෙන ඉඩම ඔබට අයිතිකක් වෙන්න ඕනි. ඒ වගේම තමයි එසේ අයිතියක් නොමැති අවස්ථාවකදී ඔබට ඒ සඳහා බදු ඔප්පුවක් තිබිය යුතු වෙනවා. ආම වශයෙන් වසර 5ක් සඳහා ඔබට ඒ සඳහා නීතිමය අවසරය තිබිය යුතු වෙනවා. ඒ වගේම තමයි 1964 අංක 29 දරන ජල සම්පත් මණ්ඩලය කියන්නේ වෝටර් බෝඩ් එකේ 2010 23 කියන ගැසට් එකට අනුව ජල මූල ආශ්‍රය ඉදිකර තියෙන්න ඕනේ. ඒ කියන්නේ ලිඳක් නල ලිඳක් හෝ ජල උපතක් ඒ කියන වෝටර් බෝඩ් එකේ ගැසට් එකට අනුව ඒ කොන්දේසි ටික ඔබ සපුරා තිබිය යුතු වෙනවා. ඒ වගේම තමයි මෙම ජල මූල ආශ්‍රයේ ජලය පිරිපහදු කරන්න කලින් ජලය SLS 614 කියන ප්‍රමිතියට තිබිය යුතු වෙනවා. ඒ ඔබ ඉදමේ තිබෙන ජල මූල ආශ්‍රයේ ජල සාම්පලය ඔබට වෝටර් බෝඩ් එකේ හරි කාර්මික තාක්ෂණ ආයතනයේ හරි පරීක්ෂා කරවාගෙන එහි තිබෙන සංගටක ජලයේ ප්‍රමිතිය SLS 614ට අනුකූල දැයි පරීක්ෂා කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. හොඳයි මම මීළඟට ඔබට ඉදිරිපත් කරන්න යන්නේ ආහාර පාලන ඒකකයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පානීය ජලයේ බෝතල් කිරීම ලියාපදිංචි කිරීමේ එහෙම නැත්නම් නියාමනය කිරීමේ ප්‍රධාන අධිකාරිය වෙනවා. එම ආයතනය මගින් නිර්දේශ කර තිබෙන පරිදි ඔබට ජල මූල ආශ්‍රය තුනක් තෝරා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි ස්වභාවික ජල උල්පතක්. දෙවෙනි එක තමයි නල ලිඳක්. අනෙත් එක තමයි සාමාන්‍ය ලිඳක් ජල ප්‍රභව වශයෙන් අපට භාවිත කරන්න පුළුවන්. මෙම ජල ප්‍රභව ජල සම්පත් මණ්ඩලයේ 2010-23 දරන ගැසට් නියෝගය අනුව ඉදිකර ගැනීම ඉතාමත් වැදගත්. හොඳයි මෙම අදාළ පරීක්ෂණ සඳහා ජල සම්පල රැස්කර ගැනීම සිදු කර ලබන්නේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින්. ඔහු විසින් එම ජල සම්පල මුද්‍රා තබා අදාළ ආයතන වෙත යවනු ලබනවා. මෙහිදී ලබා ගන්නා වාර්තාව ඔබට ඉතා වැදගත් වෙනවා. මීළඟ පියවර තමයි ජල සම්පත් මණ්ඩලයේ ඔබ සිදු කරගත යුතු පරීක්ෂණ දෙක. පළවෙනි පරීක්ෂණය තමයි හයිඩ්‍රෝ ජියෝලොජිකල් සර්වේ රිපෝට් එක. මේ ටෙස්ට් එක අපි වෝටර් බෝඩ් එකට කන්ටැක්ට් කරලා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් ටෙස්ට් එක තමයි පම්පින් ටෙස්ට් එක කියලා කියනවා. භූගත ජලය පිළිබඳව කරන පම්පින් ටෙස්ට් එකත් භූගත ජලය සම්බන්ධව කරන පම්පින් ටෙස්ට් එකත් වෝටර් බෝඩ් එක හරහා ඔබට කරගන්න පුළුවන්. ලබා ගන්නා වාර්තා වල මුල් කොපි ඔබ වෙත තබාගත යුතු වෙනවා. මින්පසු ඔබට පුළුවන් මේම සියලු වාර්තා අවශ්‍ය ආකාරයට පවතිනවා නම් එහෙම නැත්නම් අපට ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් ප්‍රමිතිය තිබෙනවා නම් ඔබ මීළඟට කළ යුතු වන්නේ උත්පාදනයේ ක්‍රියාවලිය සඳහා ගොඩනැගිල්ල ඉදිකර ගැනීම. මෙම ගොඩනැගිල්ල ඔබගේ නිෂ්පාදන ධාරිතාවට ගැළපෙන ලෙස ඉදිකරගත යුතු වෙනවා. ඒ වගේම තමයි ඒ ගොඩනැගිල්ලේ ප්ලෑන් එක ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවෙන් හෝ නගර සභාවෙන් අනුමත කරගෙන තිබීම ඉතාමත් වැදගත්. ඉන්පසු අපි නිෂ්පාදනය සඳහා ගොඩනැගිල්ල ඉදිකරාට පස්සේ ඒ සඳහා පිටිපහදුවට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ස්ථාපනය කර ගැනීම සිදු කරනවා. මෙම යන්ත්‍ර සූත්‍ර ස්ථාපනය කර ගැනීමෙන් පසුව අපට ජල සාම්පල් නිෂ්පාදනය ආරම්භ කරන්න පුළුවන්. මෙම පිරිපහදු කරන ජල සාම්පල නැවත වරක් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් ලබාගෙන රසායනික පරීක්ෂණය සඳහා කාර්මික තාක්ෂණ ආයතනයට සුද්ධජීවි පරීක්ෂණය සඳහා බොරැල්ලේ PT වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙතත් යවල වාර්තාව ලබා ගන්නවා. මෙහි ලැබෙන වාර්තාවත් ඔබට අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අවශ්‍ය වෙනවා. මීළඟ පියවර තමයි අප විසින් ගොඩනැගිල්ල
ඉදිකර අවසන් වුණාට පස්සේ ජලයේ පිරිපහදු සහ බෝතල් කිරීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ගොඩනැගිල්ල තුළ ස්ථාපනය කර ගැනීම ඊට පස්සේ අපට පුළුවන් බෝතල් සාම්පල නිෂ්පාදනය කරන්න ඒ කියන්නේ අපිට ට්‍රයල් ප්‍රොඩක්ෂන් එකට යන්න පුළුවන් මේ ට්‍රයල් ප්‍රොඩක්ෂන් එකේදී ලබා ගන්න ජල බෝතල් නැවත වරක් කාර්මික තාක්ෂණ ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ පරීක්ෂා කරගෙන ඒ අවශ්‍ය වාර්තා ලබා ගත යුතුයි මේ සඳහා ජල සාම්පල ලබා ගැනීම සිදු කරන්නේ ඔබ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් හොඳයි මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයේ අතරතුර දීම ඔබට ප්‍රමිතිය ආයතනයේ SLS ලබා ගැනීම සිදු වෙනවා මෙම SLS ලබා ගැනීම පානීය ජලයේ බෝතල් කරන ව්‍යාපාරයක් සඳහා අත්‍යවශ්‍ය වෙනවා ඔබට මෙම ලියාපදිංචි දෙක නොමැතිව පානීය ජලයේ බෝතල් කර අරලි කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ඒ නිසා මෙම ලියාපදිංචි දෙක ඉතාමත් වැදගත් වෙනවා අද වීඩියෝවෙන් ඔබ වෙත ගෙන ආවේ පානීය ජලයේ බෝතල් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ලියාපදිංචි කර ගැනීමේ නිවැරදි ක්‍රියාපිළිවෙත ඔබ වෙත ගෙනෙමයි ඉදිරි වීඩියෝවකින් පානීය ජලයේ බෝතල් කිරීම සඳහා ඔබ විසින් කර යුතු තාක්ෂණික කරුණු අඩංගු වීඩියෝවක් ඉදිරියේදී මෙම channel හරහා ගෙනෙමට බලාපොරොත්තු වෙනවා ඒ වගේම තමයි පානීය ජලයේ බෝතල් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ප්‍රථම ඔබ විසින් ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සපයාගත යුතු වෙනවා වර්තමානයේ වෙළඳපොළ වටිනාකම අනුව යන්ත්‍ර උපකරණ මිල ගණන් ගොඩනැගිලි ඉදිකිරීම මේ සියල්ල මීට අතුලත් වෙනවා ඒ වගේම තමයි පානීය ජලයේ බෝතල් කිරීම සඳහා අවශ්‍ය ඇසුරුම් ද්‍රව්‍ය ලේබල් සඳහා යන වියදම් ඔබ විසින් ඇස්තමේන්තුව සකස් කර ගැනීම වැදගත් වෙනවා මෙහිදී ඔබ විසින් පානීය ජලයේ බෙදා හැරීමේ වෙළඳ පොළ පිළිබඳ අධ්‍යයනය කිරීම මීට සමගාමීව ඔබ විසින් සිදු කරගත යුතු වෙනවා. ඒ වගේම තමයි සේවකයන් බඳවා ගැනීම, ඔවුන් පුහුණු කිරීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත පරීක්ෂණ සිදු කර ගැනීමත් අවශ්‍ය වෙනවා. මෙම වීඩියෝවේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔබට ඒ සඳහා අවශ්‍ය අමතර ඩොකියුමන්ට්ස් ලබා ගන්න ස්ථානවල ලින්ක් මම ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම තමයි පානීය ජලයේ බෝතල් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරලා සාර්ථකව තීරපත් වෙන්න ඔබට හැකියාවක් තිබෙනවා මේ සඳහා ඔබ විසින් නිවැරදිව ඒ සඳහා අවශ්‍ය සැලසුම සකස් කරගත යුතු වෙනවා අපි සමවිතම උත්සාහ කරන්නේ ඔබට නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන්න දේශීය ව්‍යාපාර වශයෙන් ආරම්භ කරන්න පුළුවන් ව්‍යාපාරයක් තමයි මෙම පානීය ජලයේ බෝතල් කිරීම හොඳයි නැවත වරක් මෙවන් වීඩියෝකින් ඔබ හමු වෙනතුරු ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ස්තුතියි